ඇත්තටම මේ රාජ්‍යත් ලංකාව වගේම ඉතාමත්ම බරපතල උද්ධමනයන්ගෙන් ආර්ථික ප්‍රශ්න සියලු දෙයින් සමන්විත වුණු රටක්. ලංකාව මේ වගේ රටවල් ගානවත් තිබුණේ නැහැ. හැබැයි දැන් වෙනකොට ලංකාව මේ රටවල් කාණ්ඩේ තමයි තියෙන්නේ. මේ වෙනකොට තවත් හමුදා කුමන්ත්‍රණයක් සිදු වෙලා තිබෙනවා ඒ බර්කිනා ෆාසෝවල. මේ වෙද්දි වාර්තා වෙනවා හමුදා කපිතාන්වරයෙකු වශයෙන් කටයුතු කරනු ලබන ඉබ්‍රාහිම් ට්‍රෝරේ මේ වෙද්දි රාජ්‍ය මාධ්‍ය ආමන්ත්‍රණය කරමින් ප්‍රකාශ කරනවා හමුදා පාලකයා වශයෙන් පත්ව සිටි ලුතිනන් කෝනල් පෝල් හෙන්රි දමීබා පාලනයෙන් ඉවත් කළ බව. ගෙවුණු ජනවාරයේදී මේ දමීබාගේ පාලනය බිහිවන්නේ මැතිවරණයෙන් තෝරාපත් කරගත්නා වූ පාලකයින් ඉවත් කරමින් හමුදා කුමන්ත්‍රණයක් හරහා. කෙසේ වෙතත් මේ වන විට වාර්තා වන තොරතුරු වලට අනුකූලව ඉබ්‍රාහිම් ටටෝරේ ප්‍රකාශ කර තිබෙන ආකාරයට දමීබාට හැකියාවක් ලැබිලා නැහැ ඉස්ලාමීය අන්තවාදීත්වය පරාජය කරන්නට. ඒ නිසා මේ මොහොත වන විට ඔහු බුදුරෙන් පහ කරමින් යලිත් වතාවක් හමුදාව බර්කිනා පාසෝ රාජ්‍යයේ බලය අත්පත් කර බව හමුදා කැප්ටන් නැත්නම් කපිතාන්වරයා ඉබ්‍රාහිම් ටෝරේ ප්‍රකාශ කර තිබෙනවා. විශේෂයෙන්ම වාර්තා වන තොරතුරු වලට අනුකූලව දේශ සීමා සියල්ලම මේ මොහොත වන විට වසා දමා තිබෙනවා. ඒ වගේම සියලුම දේශපාලනික ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. මේ වන විට වාර්තා වන තොරතුරු වලට අනුකූලව මේ පෙර පැවති පාලනය ජිහාඩ් අන්තවාදය පරාජය කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ගෙවුණු සඳුදා දවසේදී හමුදා සොල්දාදුවන් 11 දෙනෙකු ඝාතනය කරනු ලැබුවා. ඒ වගේම තමයි කොන්වොය් ඔෆ් සිවිලියන් වෙහිකල්ස් ඉන් ද නෝත් ඔෆ් ද කන්ට්‍රි මේ වෙද්දි සිවිල් ජනතාවට ප්‍රහාර එල්ල වෙලා තිබෙනවා. ඒ අනුව තමයි ලුතිනන් කර්නල් දමීබාගේ පාලනය පෙරලා දමන්නට මේ වන විට කටයුතු කරනු ලැබුවේ. ගෙවුණු සිකුරාදා වන විට ලුතිනන් කර්නල් ගමීබා urge population to remain calm after the heavy gunfire was heard in the part of the capital. අගනුවර ඇතිවුණා වූ වෙඩි තැබීම් සිදුවීමත් සමග ලුතිනන් කර්නල් දමීබා ජනතාවගෙන් ඉල්ලීමක් කරා ප්‍රචණ්ඩත්වයෙන් තොරව කල්ගෙවන ලෙස. කෙසේ වෙතත් මේ වන විට වාර්තා වන තොරතුරු වලට අනුකූලව හමුදා සොල්දාදුවන් 20 දෙනෙකු මුහුණු ආවරණය කර ගනිමින් රාජ්‍ය මාධ්‍ය තුල පෙනී සිටමින් රාත්‍රී 8ට ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා දමීබා පාලනයෙන් ඉවත් කළ බව. දමීබාස් actions gradually convince us that his ambitions were diverting away from what we set out to do. හමුදා කපිතාන්වරයා ප්‍රකාශ කරනවා අපි දමීබා පාලනය ගෙන එන්නේ යම් ආකාරයක බලාපොරොත්තු සමුදායක් සහිතවයි. නමුත් මේ වන විටත් ඒ බලාපොරොත්තු සමුදායෙන් ඔහු ඉවත් වෙමින් පවතිනවා. ඒ නිසා ඔහුව දුරෙන් ඉවත් කරනවා කියන කාරණයයි. කෙසේ වෙතත් Economic Community of West African States ECOWAA සංවිධානය ප්‍රකාශ කරමින් reaffirms it unserved opposition to any taking or maintaining of the power by unconstitutional meanings. ව්‍යවස්ථාවක් ඇතුළත සිදු නොවන බලහුවමාරුව පිළිබඳ අප්‍රිකානු කලාපය තුළ දැඩි විවේචනයක් පවතිනවා. කෙසේ වෙතත් මේ වන විටදී පිපිරිම් වෙඩි තැබීම් සහිත සිදුවීම් දාමයක් සහිතව තමයි මේ බර්කිනා පාසෝහි හමුදා බැරක්කවලට ප්‍රහාර එල්ල කරමින් ජනාධිපති මන්දිරය අත්පත් කර ගනිමින් යලිත් වතාවක් දමීබා පාලනය පෙරලා දමමින් හමුදා කුමන්ත්‍රණයකින් යලි බහලය තහවුරු කරගන්නේ. ස්ටේට් ටෙලිවිෂන් හැන් ස්ටොප් බ්‍රෝඩ්කාස්ටිං ඇන් මෝගන් ෆයර් වෝස් හර්ඩ් ලේටර් ඉන් ද ඩේ. රාජ්‍ය මාධ්‍ය තමන්ගේ මාධ්‍ය ආවරණය පවා තාවකාලිකව නතර කරන්නට ලැබුවා. කෙසේ වෙතත් මේ තත්ත්වයත් එක්ක බර්කිනා පාසෝ යලි හමුදා කුමන්ත්‍රණයකට හසු වී ඇති බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. 1960 තමයි ඔවුන් නිදහස් රාජ්‍යයක් ලෙස ලෝකයට එන්නේ. ඉස්ලාමීය අන්තවාදය බර්කිනා ෆාසෝහි 2015 සිට දිගින් දිගටම ක්‍රියාත්මක වුණා. දහස් ගණන් මිනිස්සු මිය ගියා. ඒ වගේම මිලියන 2කට ආසන්න ජනතාවක් තමන්ගේ නිවාස අතහැර ගියා. මේ ඛේදවාචකය ආගම් මූලික කරගත් අන්තවාදය නිසා රාජ්‍යයන් කොතරම් බිඳ වැටෙනවාද කියන දේ ගැන හොයනවා නම් කදිම නිදර්ශනය